අපේ රටේ ජාතික ආර්ථිකයේ හදවත වූ මේ වරායට ඇවිල්ලා ඔබ සමග එක්වන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. ඔබ සෑම කෙනෙක්ම මේ ජාතික ආදායම වර්ධනය කරන්න ඒ කැපවීම ඔබ සෑම කෙනෙක්ම කරනවා. වරාය කියලා කියන්නේ කොළඹ වරාය පාඩු ලබන වරායක් නෙවෙයි, අද ලාභ ලබන වරායක්. නමුත් මේ ලාභ ලබන වරාය ඔබ සෑම කෙනෙක්ම දන්නවා ඒ ලබන ලාභයත් එක්ක ඒ ආදායම් අපි අද හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා තමයි මේ මුදල් සම්පූර්ණයෙන්ම වැය කරන්නේ. ඒ තුල එක් පැත්තකින් කොළඹ වරායේ සංවර්ධනයට බාධාවක් එක් පැත්තකින්, තවත් පැත්තකින් සේවක අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට එක පැත්තකින් බාධාවක්. නමුත් මේ සියල්ල අප සෑම කෙනෙක්ම පොදු වගකීමක් සහ සාමූහික වගකීමක් තුළ ඒ සියලු බර අපි සෑම කෙනෙක්ම කරටගත යුතු වෙනවා. අපි කාටවත් මේ නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. එක් එක්කෙනාට අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන්කමක් නැහැ. අද දවසේ ඔබෙත් අපෙත් හැම කෙනෙකුෙම ඒ වගකීම ඉෂ්ට කරන්න අපි සෑම කෙනෙක්ම රට අපේ මාතෘභූමිය සහ ජනතාව වෙනුවෙන් බැඳී සිටිනවා. ඒ නිසා ඔබ වෙන ඉතාම භාග්‍යවන්ත වූ පින්වන්ත වූ කාර්ය මණ්ඩලයක් සේවක පිරිසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විදියට අද හමුවීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යතුමා මම දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන කෙනෙක්. මම 2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදා එවකට පැවති ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා පොදු අපේක්ෂකයා විදියට තරණය කරන්න ඉදිරිපත් වෙච්ච වෙලාවේ මාත් සමග සෙවණැල්ල වගේ ආපු කෙනෙක් අර්ජුන රණතුංග ඇමතිතුමා. ඒ නිසා එතුමා සමග මගේ තිබෙන ඉතාමත් හොඳ මිත්‍රශීලී භාවයක්. අපි වැඩ කරන විට අපි සෑම කෙනෙක්ම අපේ වගකීම් සහ යුතුකම් පිළිබඳ වරාය අධිකාරියේ සභාපතිතුමාද, අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලද, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකරිත්වයේද, වෘත්තීය සමිතිද, මේ සෑම කෙනෙක්ම තුළ තිබිය යුතු සුහදතාවය, මිත්‍රශීලී භාවය අප සෑම කෙනෙක්ම පුළුල් අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි. බොහෝ වෙලාවට ඇතැම් වෙලාවට ඇසෙන අපේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දීම සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍ය තුළ දකින දේවල් තියෙනවා, නොයෙකුත් කතාබහට ලක් වෙන දේවල් තිබෙනවා. වරාය ගත් විට වරායේ තිබෙන යම් යම් අංශ පිළිබඳවත් එවැනි නොයෙකුත් අදහස් මම අහලා තියෙනවා, මාධ්‍ය තුළ දැකලා තිබෙනවා. මම දැක්කා පහුගිය දවස්වල ලංකා හොස්පිටල් එක විකුණන්න යනවායි කියලා පත්තරේ දාලා තිබුණා මම දැක්කා. ඒ වගේම තවත් ඉතාම ඉහළ ලාභ ලබන ආයතන පිළිබඳව නම් වැලක් මම දැක්කා. ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක් හෝ විකිණීම සම්බන්ධයෙන් මම ප්‍රතිපත්තියක් විදියට කිසිවිටකත් එකඟ වෙන්නේ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අපිට පාඩු ලබන ආයතන තිබෙනවා නම් ඒවා ඒ ආදායම් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගත යුතු පියවරන් රාශියක් තිබෙනවා. ඇතැම් වෙලාවට පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවස්ථාවන් තිබෙනවා. නමුත් රාජ්‍යාංශයේ තිබෙන ලාභ ලබන ආයතන කිසිවිටකත් පෞද්ගලික අංශයට සාමාන්‍ය භාෂාවෙන් කියන විකිණීම කියන කතන්දරයට මම එකඟ නැහැයි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. අපිට කොතෙක් ආර්ථික ප්‍රශ්න තිබුණත් මේ සියලු සම්පත් ජාතික ආදායම් වර්ධනය කරගන්න, නිෂ්පාදනය වැඩි කරන්න, ඒ වගේම අපේ අනෙකුත් තාක්ෂණික සහ සේවාවන්වල මානව සම්පත්වල අවශ්‍යතාවයන් තුළ ඔවුන්ගේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් මෙන්ම පරිණතභාවය තුළ ඒ අංශ වර්ධනය කරමින් රටේ අනාගතය සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය ලබා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අද දවසේ ඔබ සමග හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ ආයතන කාර්ය මණ්ඩල වැඩ කරන සියලු දෙනාට මම ආශිර්වාද කරමින් සුබ පතමින් අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තව තවත් ඔබ අප සියලු දෙනාම පොදු සාමූහික වගකීමකින් කටයුතු කරමුයි කියන ගෞරවනීය ආයාචනය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.